සුබ දවසක් ඔබ සෑම කෙනාටම විශේෂම අද දවසේ මා ඔබ සමග දෙවියන් වහන්සේගේ වචනේ කුංචි සිතවිල්ලක් බෙදා ගන්නට කැමැති. අපි දන්නවා අපි හැමෝම ජීවිතයේ විවිධ ප්‍රශ්න පීඩා බාධක මැදින් ගමන් කරනවා. විශේෂයෙන්ම මේ වකවානුව ගත්තොත් හැම කෙනෙකුගේම ජීවිතවල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් අපි සොයමින් සිටිනවා. සමහර අවස්ථාවන් වලදී අපේ උත්සාහයෙන් අපේ ශක්තියෙන් අපේ වීරියෙන් අපේ බුද්ධියෙන් අපේ දැනුමෙන් අපි මේ උත්තරේ හොයනවා. සමහර වෙලාවට ඒ උත්තරේ ලැබෙනවා. තවත් වෙලාවකට ඒ උත්තරේ අපිට ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රමාද වෙනවා. ඉතින් අපි විවිධ සිතිවිලි ඔස්සේ මේ දවස්වල ගමන් කරමින් සිටිනවා. නමුත් මම අද කැමැති ඔබට සුද්ධ ලියවිල්ලේ දේව වචනේ ඔබගේ ජීවිතයට පුංචි උපකාරයක් වන්නට. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා වගේම දෙවියන් වහන්සේටත් ප්‍රශ්නයක් තිබුණා. දෙවියන් වහන්සේ එම ප්‍රශ්නේ විසඳගත්ත විදියයි ඔබ සාමා ප්‍රශ්න විසඳ ගන්නා විදිය අතර පොඩි ගැළපීමක් කරන්නට මා කැමැතියි. එතකොට ඔබට පුළුවන් ඔබ දෙවියන් වහන්සේ අනුගමනය කළ ක්‍රමය ඔබත් අනුගමනය කරන්නට උත්සාහ කරනවාද කියලා. පළවෙනියටම මම කියවන්නට කැමති උත්පත්ති පොතේ පළමු වන පරිච්ඡේදයේ පළමු පදය. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ හාසත් පොළොවත් මැවුස්සේක පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජලමතුයේ හැසිරෙමින් සිටිසේක. දැන් පටන් ගන්නකොට දෙවියන් වහන්සේ පොළව හිස්ව පාළුව අඳුරුව තිබුණයි කියලා කියනවා. වචන තුනක් මෙතන තියෙනවා. හිස්ව තිබුණා, පාළුව තිබුණා, අඳුරුව තිබුණා. සමහර වෙලාවට අපේ ජීවිතයත් සමහර වෙලාවට ගෙවෙන්නේ මේම වෙන්න පුළුවන්. හරි හිස්කමක් දැනෙනවා, පාළුයි අඳුරුයි. අපි ගොඩාක් වෙලාවකට මේ වචන තුන අපේ ජීවිතයේදී අපි කතා කරනවා. දෙවියන් වහන්සේට මේ ලෝකෙ පටන් ගන්නකොටම එයාට ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තිබුණේ හිස්ව තිබුණා, පාළුව තිබුණා, අඳුරුව තිබුණා. දැන් මොකද කරන්නේ දෙවියන් වහන්සේ? මේක ගැන කල්පනා කර කර හිටියේ නැහැ. දැන් මොකද වෙන්න ඕනි කියන එක දෙවියන් වහන්සේගේ ඔළුවේ තිබුණා. දෙවියන් වහන්සේට ලස්සන ලෝකයක් මවන්නට ඕනේ. දෙවියන් වහන්සේට මේ අවලස්සනකම ලස්සනට පරිලන්නට ඕනේ. දෙවියන් වහන්සේට මේ කතාව නිවැරදි තැනට ගෙනියන්නට ඕනේ. නමුත් තිබෙන්නේම බාධකයක්. බාධකය තමයි විශාලටම තිබෙන්නේ. ලොකුවටම තිබෙන්නේ බාධකය. දෙවියන් වහන්සේට ඕන ඉලක්කයට යන්න ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. එම අවස්ථාවේදී දේව වචනය කියනවා දෙවියන් වහන්සේ කළ දේ මොකද්ද කියලා. දෙවියන් වහන්සේ තුන්වන පදයේ කියනවා එළිය වේවයි කීසේක එවිට එළිය විය. දෙවියන් වහන්සේ එයාට අවශ්‍ය දේ එයාගේ මුඛයෙන් ප්‍රකාශ කරලා ගත්තා. දෙවියන් වහන්සේ කළපු එකම දේ තමයි දෙවියන් වහන්සේට ඕන කරන දේ දෙවියන් වහන්සේ වචනෙන් නිදහස් කළා. වචනය එය ලබා දුන්නා. අපි දන්නවා දෙවියන් වහන්සේ ඒ දේ කළා. අපි මින් එයාට කියවගෙන යනකොට මැවිල්ල සිද්ධ වෙන්නේ දේව වචනේ. වචනයෙන් කතා කරන දේ අපි ලබා ගන්නවා. දැන් මම ඔබත් සමග බෙදා ගන්නම් ඊතෝපදේශ පොතේ 18 පරිච්ඡේදයේ 21 පරිච්ඡේදයේ 23 පදය කියනවා මරණයද ජීවනයද දෙවියන් වහන්සේ තබා තිබෙන්නේ ඔබගේ මුඛයේ කියලා, නැත්නම් ඔබගේ දිවේ කියලා. දැන් මේ වචනේ තේරුම ඔබ මෝතක් සිතන්නට ඕනේ. ඔබගේ දිවට පුළුවන්ලු මරණයත් ජීවනයත් නිදහස් කරන්න. ඒ කියන්නේ මොනවද දන්නවද? ඔබ කතා කරන්නේ මරණය නම් ඔබට ලැබෙන්නේ මරණය. ඔබ කතා කරන්නේ ජීවනය නම් ඔබට ලැබෙන්නේ ජීවනය. දැන් දෙවියන් වහන්සේ මොනවද කරේලු? දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් එන හැම මොහොතකම දෙවියන් වහන්සේ කතා කළේ ජීවනය. එයා මරණය කතා කළේ නැහැ. දැක්කේ අසුබ දේවල්, අත්දැක්කේ අසුබ දේවල්, ජීවත් වුණේ අසුබ තැනක. නමුත් ඒක සුබවාදී තැනකට පෙරලන්න දෙවියන් වහන්සේ කරපු ක්‍රමය තමයි එයාගේ කට, එයාගේ වචනය පාවිච්චි කළා. දැන් ඔබට මට මොනවද තිබෙන්නේ? දෙවියන් වහන්සේ අපිට දුන්නා ලස්සන ශරීරයක්. ඒ ශරීරයේ මුඛයක් දීලා තියෙනවා. ඔබ දන්නවද ඒ මුඛය මොකටද කියලා? ඒ මුඛයෙන් තමයි ඔබට අවශ්‍ය ජීවනයත් ඔබට අවශ්‍ය මරණයත් කැඳගෙන එන්න පුළුවන්. දැන් අපි අද මොනවද මේ කතා කරන්නේ? අපේ ජීවිතේ අපිට ඕන කරන ආශිර්වාදය ලබා ගන්න නම් ඔබ සා මා
ඔබගේ මුඛය ඔබගේ දිව නිවැරදිව අසුරවන්නට ඉගෙන ගන්නට ඕනේ. දැන් මම කැමති ඔබට තවත් පදයක් දෙවියන් වහන්සේගේ ප්‍රශ්නයක් විසඳගත විදිය වෙතට යන්න. දෙවියන් වහන්සේ ආබ්‍රහම් කියලා පුද්ගලෙක්ව කැඳෙව්වා. එයා වයසක කෙනෙක්. එයාට හිටියා සාරා කියලා බිරිඳක්. ඒ බිරිඳත් හරි වයසයි. නමුත් ඒ දෙන්නට දරුවෝ හිටියේ නැහැ. දෙවියන් වහන්සේට කීකරු වෙන්න කැමති වුණේ මේ ජෝඩුව. නමුත් දෙවියන් වහන්සේට ඕන වුණා දරුවක් දරුවෙක් බිහි කරලා ඒ දරුවෙක් තුලින් අලුත් ජාතියක් බිහි කරන්න. නමුත් බාධකය ලොකුයි. මොකද බාධකය දෙවියන් වහන්සේට ඕන කරන දෙන්නෙක් ඉන්නවා. නමුත් ඒගොල්ල වයසයි. ඒගොල්ලන්ට දරුවෙක් ලබා දෙන්නට දෙවියන් වහන්සේට බෑ. මොකද ඒගොල්ලන්ගේ ඇඟ දැන් දිරාපත් වෙලා. විශේෂයෙන්ම සාරා අවුරුදු 90කට ආසන්න වෙලා හිටියේ. දැන් දෙවියන් වහන්සේ මොකද කළේ? දෙවියන් වහන්සේ ඒක ගැන කල්පනා කරමින් හිටියේ නෑ. දෙවියන් වහන්සේ මේක අපි කොහොමද ජයගන්නේ කියලා සැලසුම් සාදමින් හිටියේ නෑ. දෙවියන් වහන්සේ මෙන්න මේම කිව්වා ආබ්‍රාම්ට. අපි ඒක කියවනවා රෝම පොතේ 4 පරිච්ඡේදයේ 17 පදය. නුඹ බෝ ජාතීන්ගේ පියකු කෙලෙමි ලියා තිබෙන ලෙස ආබ්‍රාම් තමා විශ්වාස කළාහු මළවුන් ජීවත් කරවන්නා වූ නැතිදේ ඇතිදේ මෙන් සඳහන් කරන්නා වූ දෙවියන් වහන්සේ ඉදිරියේ අප සියල්ලන්ගේ පියානෝය. දෙවියන් වහන්සේ මොනවද කිව්වලු? ආබ්‍රාම්ට කිව්වලු මම නුඹ බොහෝ ජාතීන්ගේ පියෙක් බවට පත්කොට අවසන් කියලා කිව්වලු. දැන් මේක පොඩ්ඩක් හිතන්න. එයාට දරුවෙක් නැහැ. එයාගේ බිරිඳට දරුවෙක් දෙන්න හැකියාවක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රාම්ට කිව්වලු ආබ්‍රාම් ඔයා මට කීකරු වුණානේ. ඔයා මාව විශ්වාස කරලා එළියට එන්න කැමති වුණානේ. මම දැන් කියන්නම් ඔයාව දැනටමත් මම බොහෝ ජාතීන්ගේ පියෙක් බවට පත් කරලා අවසානයි. මේක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. දැන් ඔබ සාමා අද කොහොමද මේක ජයගන්නේ? ඔව් ඔබට ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ඔබ දන්නවද ඔබ විශ්වාසවන්ත ඔබ විශ්වාසවන්තයි නම් ඔබගේ දෙවියන් වහන්සේ කෙරෙහි ඔබට ඇදහිල්ලක් තිබේ නම් ඔබ දැන් කියන්න ඔබගේ ප්‍රශ්නේ ඔබ ජයගෙන ඉවරයි කියලා. ඔබගේ බාධකය ඔබ ජයගෙන ඉවරයි කියලා. ඔබගේ රෝගය ඔබ දෙවියන් වහන්සේගේ නාමෙන් ජයගෙන ඉවරයි කියලා ඔබට ඇදහිල්ලෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබට ඒ කාරණාව සිද්ධ වෙනකන් ඔබ ඉන්නවා නම් ස්තුති කරන්න, නැත්තම් දෙවියන් වහන්සේට කන්න ලව් කරන්න. ඒක නෙවෙයි දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව ඔබට ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. ඔබ දකින්නේ බොහෝ විට ඔබගේ සිත කලඹන දෙයක්, ඔබට බය වෙන දෙයක්, ඔබගේ සිත වේදනාවට පත් කරන දෙයක්. නමුත් ඔබ කියන්න යනවා එම අවස්ථාවට නෑ, දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්න නිසා මම මේ ප්‍රශ්නේ ජයගෙන ඉවරයි. මම මේ රෝගේ ජයගෙන ඉවරයි. යේසුස් වහන්සේ මා තුල ඉන්නවා. උන්වහන්සේගේ බලය මා තුල පවතිනවා. එයාට පුළුවන් මගේ මේ අයහපත යහපතට පෙරලන්න. ඒ නිසා මම යහපතට පෙරලෙනකන් ඉන්නේ නැහැ. මම දැම්ම කියනවා දෙවියන් වහන්සේ යහපතට පෙරලලා ඉවරයි. ඔබ දන්නවද ඔබ කටින් මේ වැපුරු වචනය ඔබට සිද්ධ වෙන්නට යනවා. අපි දන්නවා අපි වපුරන දේ තමයි අපි කපා ගන්නේ කියලා. ඔබ දන්නවද ඒකේ තේරුම? ඔබ වපුරන්නේ මේ කිව්වේ දෙවියන් වහන්සේ වපුරන්නේ බීජ ගැන නෙවෙයි. එසේ නැතිනම් ගොවිතැනක් ගැන නෙවෙයි. අපේ කට අපි හැමදාම වපුරනවා. අපේ කටින් අපි නිකුත් කරන වචන වපුරනවා. ඒ වපුරන දේ තමයි අප කපා ගන්නේ. ඉතින් ඔබ ඔබගේ ප්‍රශ්නය කතා කර කර ඉන්නේ නැතුව ඒකට ඕන කරන උත්තරය කතා කරන්න පටන් ගන්න. ඒක තමයි දෙවියන් වහන්සේ මේ කියන්නේ. අපි හරි දක්ෂයි ප්‍රශ්නය කතා කරන්න. ප්‍රශ්නේ දිග, පළල, උස, ගැඹුර, ඒකේ තියෙන මෙන්න මේම කළොත් මේම වෙනවයි කියලා වෛද්‍ය වාර්තාවක් අරගෙන හරි නැත්නම් වෙන කවුරු හරි කියන අත්දැකීමක් අරගෙන හරි අපි ඔව් ඒවා ඔක්කොම ඇත්ත. ඒවා එකක්වත් බොරු නැහැ. ඒවා ඔක්කොම 100%ක් ඇත්ත. නමුත් ඒ තත්වයෙන් ජය ගන්න දෙවියන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඔබට ආරාධනාවකට පළමු පියවර තමයි ඔබගේ මුඛය ඔබගේ දිව දෙවියන් වහන්සේගේ වචනය කතා කරන්න පටන් ගන්න. ඔබ දැන් කතා කරන්න. ඔබට ඒ අධිකාරී බලය තියෙනවා. ඔබ දැන් පටන් ගත්තොත් දෙවියන් වහන්සේ කිව්වා අඳුරක් තියේදී ආලෝකය වේවයි කියලා. ඒක එහෙම වුණා. දරුවෙක් නැති හිටපු දෙන්නෙකුට කිව්වා දරුවෙක් ලැබීමේ බලාපොරොත්තුව සම්භාවිතාව 100%ක්ම නැති වෙලා හිටපු දෙන්නෙකුට කිව්වා මම ඔබට බොහෝ ජාතීන්ගේ පියෙක් බවට පත් කළ ඉවරයි කියලා. අද ඔබයි මමයි
ඒ වරම ලබාගෙන තිබෙනවා. දෙවියන් වහන්සේ ආරාධනා කරනවා ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේට බාර කරන්න කියලා, පූජා කරන්න කියලා. අපිට පුළුවන්ද මේ මොහොතේදී ඔබ මේ දැන් මම මේ වචනය ඔබ සමග බෙදා ගන්නකොට මේ අසන ඔබට මේ දැන් ඔබට ලොකු ප්‍රශ්නයක් තියෙනවද? මේ මොහොතේ ඔබ අඬමින්ද ඉන්නේ? මේ මොහොතේ ඔබ කල්පනා කරමින්ද ඉන්නේ? මේ මොහොතේ ඔබට ජය ගන්නට බැරි පාපයක ඔබ හිර වෙලාද ඉන්නේ? ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු ඔබ නැති කරගෙනද ඉන්නේ? මම ඔබට කියනවා යේසුස් වහන්සේ දිහා බලන්න. යේසුස් වහන්සේව විශ්වාස කළා ඔබ දැන් මෙන්න මේම කියන්න. ඔබ කියන්න යේසුස් වහන්සේ මා තුල ඉන්නවා, යේසුස් වහන්සේගේ වචනය මා තුල තිබෙනවා. ඒ නිසා දැන් මම කියනවා මම මූණපාන මේ ප්‍රශ්නයට මම කතා කරනවා යේසුස් වහන්සේගේ නාමෙන් මම මේ ප්‍රශ්නේ ජය ගන්නවා. උන්වහන්සේ මට මේ මොහොතේ තියෙන අඳුර වෙනුවට ආලෝකය දෙනවා. උන්වහන්සේ මගේ ජීවිතයේ බලාපොරොත්තු කඩවීම වෙනුවට බලාපොරොත්තුවක් දෙනවා. අධෛර්ය වෙනුවට ධෛර්යය දෙනවා. මගේ මේ ණය ප්‍රශ්නය, මගේ මේ ජීවිතයේ ප්‍රශ්නය, මගේ මේ පවුලේ ප්‍රශ්නය, මගේ ජීවිතයේ හරහා හමන මේ ලොකු කුණාටුව යේසුස් වහන්සේ දැන් නවත්තලා මට ජීවනය දෙනවා. ඔබ දැන් ඒක කියන්න, ඇදහිල්ලෙන් කියන්න. ඔබගේ ජීවිතයට මේක ඇතුල් කරගන්න. මේක තමයි දෙවියන් වහන්සේ ඉල්ලන්නේ. වෙන මුකුත් ඔබගෙන් ඉල්ලන්නේ නැහැ. ඔබ ඒ දෙවියන් වහන්සේගේ මිතුරෙක් වෙන්න. උන්වහන්සේ ඉන්නේ ඔබට හැමදාම උදව් කරන්න. ඔබ දන්නවද යේසුස් වහන්සේ මේ පොළවේ ජීවත් වෙනකොට යේසුස් වහන්සේට විවිධ රෝගින් මුණ ගැහුණා. අංශභාග රෝගින්, විවිධ ප්‍රශ්නවලින් ඉන්න අය. උන්වහන්සේ ඔබ දන්නවද මොනවද කිව්වේ කියලා? උන්වහන්සේට අවශ්‍ය දේ ඒගොල්ලන්ට කිව්වා. උන්වහන්සේ අන්ධයෙක් මුණ ගැහුණාම කිව්වා ඔයාගේ ඇස් දෙක ඇරෙන්න ඕන, අන්ධකමින් නිදහස් වෙන්න කියලා. උන්වහන්සේ කෙලින්ම අවශ්‍ය දේ කටින් කිව්වා. අංශභාග රෝගියාට කියනවා යහන රැගෙන ගෙදර යන්නට කියලා. උන්වහන්සේ එතන සාකච්ඡාවක් කරන්නට කැමති වුණ නැහැ. උන්වහන්සේට අවශ්‍ය දේ, උන්වහන්සේගේ ඉලක්කය, උන්වහන්සේගේ මුඛයෙන් නිදහස් කළා. අද ඔබට පුළුවන් ඒක කරන්න. අද ඔබට ඒ බලය දීලා තියෙනවා. ඔබ බය වෙන්න එපා. ඔබත් එක දෙවියන් වහන්සේ ඉන්නවා. ඔබ ළඟයි දැන් ජීවනය තිබෙන්නේ. ඔබගේ කටේ තිබෙන්නේ. ඔබ ළඟම තියෙනවා. ඔබ වෙන කොහෙවත් හොයන්න යන්න එපා. වෙන කොහෙවත් දුවන්න එපා. දැන් කියන්න. දැන් යේසුස් වහන්සේ ඔබ දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්න පුළුවන්. ඒක කමක් නැහැ. ඔබ නොදන්නවා නම් යේසුස් වහන්සේට කියන්න මම ඔබව දන්නේ නැහැ ස්වාමිනේ. නමුත් මම මේ වචනේ විශ්වාස කරලා කියනවා අනේ මගේ ජීවිතයට එන්න. මගේ ජීවිතය ඇතුළට එන්න. මාව නිදහස් කරලා මගේ කටින් මම කියනවා යේසුස් වහන්සේ මගෙත් එක්ක ඉන්නවා. මම ජය ගන්නවා. මම ප්‍රශ්නේ ජය ගන්නවා. මම පීඩාව ජය ගන්නවා. මගේ දුක ජය ගන්නවා. මගේ වේදනාව ජය ගන්නවා. ඔබ කියන්න අනිවාර්යයෙන්ම ඔබ දෙවියන් වහන්සේව දකින්නට යනවා. එසේ අත්දකින්නට ඒ පුදුම සහනය ලබන්නට දෙවියන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා. ඔබ සෑම දිනාටම ජේසු පීටයි. ස්තුතියි.